සමනල කඳුවැටියෙන් ආරම්භ වී පහළට ගලා වස්නා මේ කැලණිකඟ සීතාවක රාජධානියට ස්වාභාවික ආරක්ෂාව සැපයූ ජල දුර්ගයක් වුණා. මයාදුම්නේ සහ දෙවන රාජසිංහයන් රජවරු දෙදෙනාම ස්වකීය ගමනාගමන කටයුතු සඳහා කැලණිකඟ උපයෝගී කරගත්තා. කැලණිකඟේ පහළ කොටස පෘතුගීසින් සමග සටන් වැදීමේදීද රාජසිංහ රජුට බෙහෙවින් ප්‍රයෝජනවත් වුණා. වර්තමානයේදී කැලණිකඟ ජනතාවගේ ගොවිතැන් කටයුතු, පානීය ජල ප්‍රශ්න, ප්‍රවාහන කටයුතු සඳහාද උපකාරී වෙනවා. කිතුල්ගල, යටියන්තොට, හාරවැල් ආදී ප්‍රදේශ හරහා ගලා බසින සුන්දර දියදහරා සීතාවක ප්‍රදේශයේ අලංකාරය තවත් වැඩි දියුණු කරනවා. අවිස්සාවිල නගරයේ සිට ගලා බසින සීතාවක නදියත්, සමනල කඳුවැටියේ සිට ගලා බසින කැලණි නදියත් කුඹගමදී එක් වී පසුවයි කොළඹුරේ බලා ගමන් කරන්නේ. ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඬක්.